අපේ රට තැන් අවුරුදු ගණනාවක් තිස්සෙම කතා කරන මාතෘකාවක් තියෙනවා. විශේෂයෙන්ම 1978 ඉඳලා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියන. මම හිතන්නේ මේ මාතෘකාව කතාව අවසන් කිරීමට විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය සැබෑ ලෙසම වෙනස් කිරීමේ අවශ්‍යතාවය දැන් මතුවෙලා තියෙනවා. ඒ අවස්ථාවය ඉටු කරගත හැකි හොඳම අවස්ථාවක් මෙයයි. මොකද මේ සියලුම මෑත කාලයේ මේ පොරොන්දු ජනාධිපතිවරුන් අතර අවසාන වශයෙන් පොරොන්දු ජනාධිපතිවරයා හැටියට ඉන්නෙත් ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතුයි කියන කාරණයේදී දැන් ඉන්න වර්තමාන ජනාධිපතිවරයා. එනිසා ඔහු මේ බලයට පැමිණියෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දු මත. ඔහු බලවත් පක්ෂයෙන් ඉවතට පැමිණලා පක්ෂයක් විරහිතව පොදු අපේක්ෂකයා බවට පත් වෙලා දුන්නු පළවෙනි පොරොන්දු අතරින් ප්‍රධානම කරුණ තමයි ඔහු දිගින් දිගටම සපත කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමි යන්නයි. එතකොට එය ඉෂ්ට කිරීම ඔහුගේ සදාචාරමත් වගකීමක් සහ ඔහුගේ දේශපාලන වශයෙන් ඔහුගේ අනාගතය තීරණය කරන දෙයක් හැටියටයි මා සලකන්නේ. මොකද ඒක වෙනස් නොකළොත්, ඒක විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකළොත් අපිට කිසිසේත්ම ඉදිරියට යන්න බැරි බවයි මගේ අදහස. මොකද විවිධය කියනවා විධායක ජනාධිපති ක්‍රමය තමයි අපේ රටේ සුරක්ෂිතභාවයට වැදගත් වෙලා තියෙන්නේ කියන එක. නමුත් අපි අතීතය දිහා හරලා බැලුවොත් අනිවාර්යයෙන්ම 1978 පස්සේ තමයි වැඩිපුරම මේ රටට වූ විනාශයන් ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආරක්ෂමය ආදී සියලුම ක්ෂේත්‍රයන් වලින් සියලුම විනාශයන් සිදුවීමත් මනුෂ්‍ය ඝාතන පැත්තෙන් මිනිස් දිවියන් අහෝසිවීම ඒ සියල්ලම සිද්ධ වෙන්න පටන් ගන්නේ 1978 පස්සේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඒක වෙනස් කරගත යුතුයි. අනික එක තමයි මේ දූෂිතයන් කිසියම් ආකාරයකින් වැදගම්මකට නැති වුවත් මුදල් තිබේ නම් බලයක් තිබේ නම් එවුන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ක්‍රමය. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන ව්‍යවස්ථාමය වෙනසක් අපිට අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාම වෙනස ඇති කිරීමට අපි අනිවාර්යයෙන්ම දැන් පෙළ ගැසිය යුතු වෙනවා. මොකද ජාතික වශයෙන් මේ රටේ තියෙන ජාතික ප්‍රශ්නයට විසඳුමත් ඒ සියල්ලම ගොඩනැගෙන්නේ මේ ව්‍යවස්ථාමය වෙනස අනුව තමයි. මොකද අපි බලය බෙදා හදාගෙන මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරගෙන පොදුවේ ඕනම කෙනෙකුට මුදලේ බලය හෝ තමාගේ තියෙන වෙනත් බලවන්තකම් පාවිච්චි කරමින් මැතිවරණ වේදිකාවට නොයන නමුත් උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කරන විධායක ජනාධිපති ක්‍රමය නැති පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය තියෙන ක්‍රමයකට අපි යා යුතුයි. ඒ වෙනසට පෙළ ගැසෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.